युपोवन ओबेटे सुपदाव सक्मेवा देदहस विसी देख जनवरी मसे तुन वनदा सिटे नव वनदा दा क्वा साती लग्न पलापले ओपके लग्ने टक होमदे दिनपता लग्न पलापले देने के नी मसंदा हाँ अपके यूट्यूब चैनले सब्सक्राइब करे बेल आइकने क्रियात्मक करने මේ සතිය සිදුවන විවිධ ග්‍රහ මාරු සමග ලබන වූ 2022 නව වසරේ පළමු සතිය ඔබට කෙසේ වේවිද? ඉතින් නොබේ හදහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි අපි සූදානම් වන්නේ. 2022 ජනවාරි මාස පළමු සතියේ මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට කුමන ආකාරයේ බලපෑම් ඇති කරාවිද? ඉතින් ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් නැපි මෙතෙන් සිට ලග්න බලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයේ උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? මේෂ ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රයේ දෙවැන්නේ රාහුද, අටවැන්නේ කුජසහ කේතුද, නවවැන්නේ රවි සහ සිකුරුද, දසවැන්නේ බුදු සහ ශනිද, 11වැන්නේ ගුරුද ගමන් කරමින් आरंभ वन मेम सत्य तम सेपासु पिनिस अवश्यकन देवल लबागनी में भाग्य उदाव पवती उर्म हिमिकम लबीमट नियमित कालयक्त वे गोपितन काटियत करनायट शुभ प्रतिपल लबिनु एत रक्याव संबंध लेकिलिवली अति वे किसी हम मुदलक बलापरत्वेन सिटिए नाम एम मुदल लबीमट नियमिताय सहोदर सहोदरियांगे राखी रक्षा गटलु विसंदिनु एत पुण्य कटियुत्तकट कालय वेन्वे आदरे विवाहय पिलिबंद आदरय विवाहय पिलिबंद गटलु पेवतिये नाम एवा निराहुल करगत हकी अध्यापन कटियुत्त करनायट सुबाई स्वयं रक्यावल निरतव सिटनायट एम वैड कटियुत्त सार्थकव करगनीमट अवश्य यहापत वाटपिटावक सकसनुएत यहापत मितुरन होंद आधार करुवान मुनगसन सत्यकी शरीर सनीपे पिरिबंद विमसा बलिमेदी धन हिस्सावकट अवकाशे पवती वृषंभ लग्ने वृषंभ लग्ने नुपा नोबट मेम सत्य से वेविद वृषंभ लग्ने नुपा नोबे केंद्र लग्ने राहुद सत्यने कुज सह केतुद अटवेन्ने रवि सह सिकुरुद नववेन्ने बुध सह शनिद दसवेन्ने गुरुद गमन करमिन आरंभ वन मेम सत्य गमन विमन वलदी सलकिलिमत् युतुमव पेने हदिसि अनतुरु अलाबाणी आदि अति विय हकि बेविनि दरुशिष्य आदिंट पिलिबंद यहपत् तत्वयक् पेन्नुम कराय पौले आय समग एक्व सतुरु समरीमे अवस्थाव कुदावे आरक्षक अंशे सेवा कटियतुवल निरतव सिटिनायट विशेष कालेकी लोतरय आदि हदिसि धनलाभ लबीमे वासनाव उदाव पवतिन बविन एवनि दे पिरिबंद उनन्दुवक् दक्वीम यहपत् वेयि विदेश कटियतु संबंधेन बलापोरोत्तुवक् तबा तिबुणे नम इट यहपत् प्रतिचार लबिनु एत पौले वेडि आयट तरमक् වැඩි මහල් අයට තරමක් අගුණ කාල පරිච්ඡේදයක් බැවින් එයගේ ශරීර සනීපයේ ප්‍රමුඛව නික්කන්නු කාරණා සහ අවශ්‍යතා පිළිබඳව මෙරදට වඩා සැලකිලිමත් වන්න රැකියාවෙන් ලබන ආදායම් පිළිබඳ සතුරුදායක ආරංචියක් ලැබීමට නියමිතයි මිතුන ලග්නය මිතුන ලග්නයේ උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද मिथुन लग्ने नोबे केंद्र सायवेन्ने कुज सह केतुद सत्वेन्ने रवि संधु सह सिकुरुद अटवेन्ने बुध सह शनिद नववेन्ने गुरुद दोलसेन्ने राहुद गमन करमिन आरंभवन मेम सत्य तम बेड कट्युतु सार्थकव करगिने आमट अवस्थाव उदावनु एत अपासु कार्यन पहवयाय सत्रु करदरद मगहरियनु एत आगमिक कटियुत्ता किरीमे बलापुरत्तु एतिव सिटिये नाम इट बाधाकारी वे तमागे अत्यावश्य लेखिलिवेलि अस्थानगतवीमट इट पवतिन बेविन एवा प्रवेशम कर तबा गतियुत दवस वे
දේපල පිළිබඳ කාර්යයන් වලට සුදුසු නැත. එවැනි දෙයක් යෙදුනේ නම් බොහෝ සැලකිලිමත් දුරදිග සිතා බැලීමෙන් යුක්තව කටයුතු කළ යුතු වේ. මෙල මුදල් සම්බන්ධයෙන් සැලකිය යුතු අසුබ තත්ත්වයක් නැත. භූමි ලාභ ලැබීමට නියමිතයි. රැකියාවට අදාළ ගමන් බිමන් යෙදී හැකි බැවින් කල් වේලා ඇතිව සූදානම්ව සිටීම යහපත් වේ. තම හිතයිෂී කෙනෙකු තරමක් දුරස්ස සිටියේ නම් මෙව දිනවල සමීප විය හැකිය. ශරීරයේ උෂ්ණ ගතිය වැඩි වන දවස් වේ. රහස් ප්‍රදේශවල ආබාධ හට ගනී. කටක ලග්නය. කටක ලග්නයේ උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? කටක ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රයේ පස්සන්නේ කුජ සහ කේතුද, සයවැන්නේ රවි සහ සිකුරුද, සත්වැන්නේ බුධ සහ ශනිද, අටවැන්නේ ගුරුද, එකලොස්වැන්නේ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය අධ්‍යාපන කටයුතු පිළිබඳ යහපත් තත්ත්වයක් පෙන්වයි. ඉගෙනීම් කටයුතු කරන අය ඊට අදාළ වැඩ කටයුතු වෙනුවෙන් වැඩිතර කාලය වැය කරන්නට සිදු වෙයි. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට විශේෂ වාසියක් වෙයි. රැකියාවේ ගැටලු පැටලිලි මඟ හැරියයි. තරුණ තරුණියන් අතර නව ප්‍රේම සම්බන්ධතා ගොඩනැගේ. කලක් උත්සාහයෙන් කරගෙන වැඩ කටයුත්තක් නිමා කරන්නට ලැබෙයි. මෙතෙක් රහසක්ව තිබූ දෙයක් හෙළි කර ගැනීමට අවකාශය සැලසේ. තම මවගේ ශරීර සනීපයේ දුර්වල වන කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර කෙටි ගමන් බිමන් යෙදී හැකි දවස්සේ ඒ අතර රෝගියෙකු බැලීමට යන ගමනක්ද යෙදෙනු ඇත. සමාජ සේවා කටයුත්තකට ඇරයුම් ලැබිය හැකි කාලයකි. සිංහ ලග්නය. සිංහ ලග්නයේ උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? සිංහ ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රයේ සිව්වැන්නේ කුජ සහ කේතුද, පස්වැන්නේ රවි සඳු සහ සිකුරුද, සයවැන්නේ බුධ සහ ශනිද, සත්වැන්නේ ගුරුද, දසවැන්නේ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය ගේදුර යාහන වාහන පිළිබඳ කටයුතු සාර්ථකත්වයට පැමිණේ. ඒවායෙහි වර්ධනයක්ද පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින අයට යහපත් වේ. විවාහ පාර්ශවයෙන් ලැබීම් පවති. විවිධ ආකාරයේ ක්‍රීඩා ආදී විනෝද කටයුතු කෙරෙහි සිත ඇදී යන අතර එවැනි දෙයට සම්බන්ධ වීමටද අවකාශ සැලසෙනු ඇත. විවාහ බලාපොරොත්තුවෙන් සිටින අයට යෝජනා පැමිණේ. රැකියාවේ වැඩ කටයුතු වෙනදාට වඩා බහුල විය හැකි අතර ඔබ දීට උනන්දු වනු ඇත. වියහියදම් කිරීමේදී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බව සිතට ගත යුතුයි. මන්දානවශ වැයවීම් මගහැරී යාම ආදියට ඉඩ පවතින බැවිනි. ශරීර සනීපය ඇතිකර ගැනීම සඳහා යම් බුදලක් වැය කිරීමට සිදුවේ. බොහෝ දුරට උදරාබාධයක් ඉස්මතු වේ. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ තුන්වැන්නේ කුජ සහ කේතුද, සුවැන්නේ රවි සඳ සහ සිකුරුද, පස්වැන්නේ බුධ සහ ශනිද, සයවැන්නේ ගුරුද, නවවැන්නේ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය කාලයක පටන් පැවති ලොකු බලාපොරොත්තුවක් ඉටුවීමට නියමිතයි. අධ්‍යාපන කටයුතු සඳහා යහපත් වේ. නිවසට අවශ්‍ය කරන බඩු බහාරාදිය මිලට ගනී. අලංකාර කටයුත්තක්ද සිදු විය හැක. බාල සහෝදරයාට යහපත් කාලයකි. අදිසි ධනලාභ ලැබීමේ වාසනාව උදාව පවති. කෙටි ගමන් බිමන් වලදී වාසියත් විය හැක. විවාහක අයගේ සහකරු සහකාරියේ යෝග බාධක වලට ගොදුරු විය හැකි කාල පරිච්ඡේදයකි. පවුලේ අයත් සමග පුණ්‍ය කටයුත්තකට සහභාගී වීමට අවකාශ සැලසේ. කලින් පැවති ණය මුදලක් ගෙවා දැමීමට හැකියාව ලැබේ. අලුත් හිතමත්‍රාදීන් මුණ ගැසෙන කාලයකි. බොහෝ දුරට ඒ අය උගත් උසස් මතුවට ප්‍රයෝජනවත් අය වනු ඇත. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? තුලා ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ දෙවැන්නේ කුජ සහ කේතුද, තුන්වැන්නේ රවි සඳු සහ සිකුරුද, සිවැන්නේ බුධ සහ ශනිද, පස්වැන්නේ ගුරුද, අටවැන්නේ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය හදිසි ගමන් බිමන් වලට අවකාශ පවතින බැවින් කල් වේලා ඇතිව ඒ සඳහා සූදානම්ව සිටීම නුවණට හුරුයි.
රැකී රක්ෂා කටයුතු පිළිබඳ යහපත් තත්ත්වයක් පෙන්වුම් කරන අතර ඊට සම්බන්ධ ඉගෙනීම්වල යෙදී සිටින අයටද සුබදායි වේ. භූමි ලාභ ලැබීමට නියමිත කාලයකි. අන්‍යයන් හා කතා බහ කිරීමේදී බොහෝ සංවර හා ඉවසිලිවන්ත විය යුතුයි. මන්ද වචනයේ නිසා අන්‍යයන්ගේ සිත්‍රිද වීම ඔබට අලාභ පාඩු ආදී සිදු විය හැකි බැවිනි. හිතවත් කෙනෙකුගෙන් යම් මුදලක් හෝ වටිනා කියන යමක් බලාපොරොත්තුෙන් සිටියේ නම් ඊට යහපත් ප්‍රතිචාර ලැබීමට නියමිතයි. දූ දරුවන් සිටිත් නම් මේ අයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශේෂ වැඩ කොටසක් කිරීමට කල්පනා කරයි. ආහාර පාන ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. මන්ද ආහාර පාන සම්බන්ධ දෝෂ තත්ත්වයක් නිසා වෙන ශරීර සනීපය දුර්වල විය හැකි කාලයක් බැවිනි. රුචික ලග්නය. රුචික ලග්නයෙන් උපන්න ඔබට මේ සතිය කෙසේ වේවිද? රුචික ලග්නයෙන් උපන්න ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ කුජ සහ කේතුද, දෙවැන්නේ රවි සඳු සහ සිකුරුද, තුන්වැන්නේ බුධ සහ ශනිද, සිව්වැන්නේ ගුරුද, සත්වැන්නේ රාහුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය තම දෛනික වැඩ කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට අවස්ථාව සැලසේ. සැප පහසුව පිණිස අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න අතර විරෝධ කටයුත්තක් වෙනුවෙන් යම්කිසි මුදලක් වැය විය හැකි බව පෙන්නුම් කරයි. රැකී රක්ෂා කටයුත්තක් සම්බන්ධයෙන් දීර්ඝ ගමනක් යෙදීමට පුළුවන්. මිල මුදල් ලාභ ලැබීමටද නියමිතයි. දෙමෝපියාදී වැඩිහිටියන්ගෙන් වටිනා කියන දේ ලැබේ. දෙපළ සම්බන්ධ යම් ගැටලුකාරී තත්ත්වයක් තිබුණේ නම් එය මගහැරී යනු ඇත. තරමක් කේන්ති යන දවස් බැවින් නිවසිලිවන්තව කටයුතු කිරීමට උනන්දු විය යුතුයි. එසේම අනවශ්‍ය දේවල් පිළිබඳ දිගින් දිගට කල්පනා කිරීම නුවණට හුරු නැත. ශරීර සනීපය පිළිබඳ විමසා බැලීමේදී හිස ආශ්‍රිත ආබාධයක් ඉස්මතු විය හැකි බව පෙන්නුම් කරයි. ධනු ලග්නය. ධනු ලග්නයේ උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? ධනු ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රයේ රවි සඳු සහ සිකුරුද, දෙවැන්නේ බුධ සහ ශනිද, තුන්වැන්නේ රාහුද, තුන්වැන්නේ ගුරුද, සයවැන්නේ රාහුද, දොළොස්වැන්නේ කුජ සහ කේතුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය දේපළ සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් ගමන් බිමන් යන්නට තරමක් වෙහෙසෙන්නට සිදුවේ. සිත සතුටු කරන වැදගත් ආරංචි ලැබෙන කාලයකි. කලා කටයුතු වල නිරතව සිටින අයට යහපත් දවස් වෙයි. අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින අයට ඊට අදාළ කාර්යයන් කරගෙන යාමට බාධාකාරී ස්වභාවයක් පවතී. මිල මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැත. නමුත් රැකියා කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු අසුභකයක්ද පවතී. රැකියා ස්ථානයේ ලිපිලේඛන කටයුතු මගහැරී යාම හෝ අස්ථානගත වීමක් නිසාවෙන් ගැටලු පැටලිලි ඉස්මතු විය හැකි ස්වභාවයක් පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ශරීර සනීපය පිළිබඳ අවධානය යොමු කිරීමේදී උණ රෝගයක් ඉස්මතු වීමේ අවකාශය පවතී. මකර ලග්නය. මකර ලග්නයේ උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? මකර ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ බුද්ධ සහ ශනිද, දෙවැන්නේ ගුරුද, පොස්වැන්නේ රාහුද, එකොළොස්වැන්නේ කුජ සහ කේතුද, දොළොස්වැන්නේ රවි සඳු සහ සිකුරුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය විශේෂ පුණ්‍ය කටයුත්තක් යෙදෙන බව පෙන්නුම් කරයි. වැය පාර්ශ්වය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුයි. කාර්මික කටයුතු කරන අයට වාසිසාගත දවසේ නිවසට අඩුපාඩු තිබූ දේවල් මිලදී ගැනීමට අවස්ථාව උදා කරයි. වැඩිමහල් සහෝදර සහෝදරියන්ට යහපත් කාල පරිච්ඡේදයක් වෙයි. ලෙන්ගතු සබදකම් නිසාවෙන් සිතර දුක් පීඩා ඇති විය හැකි. ඉගෙනීම් කටයුතු වලට සුබ කාලයකි. ඉගෙනීම් කටයුතු වල නිරතව සිටින්නේ නම් ඊටදාල යහපත් වර්ධනයක් බලාපොරොත්තු විය හැක. ආයුතු මාර්ග විවෘත වන කාලයක් බැවින් ඒවා මගහැර සිටීම නුවණක්කාර විය යුතුය. පවුලේ අයගෙන් තරමක් දුරස්ස වාසය කිරීමට සිදුවන ස්වභාවයක්ද පවතී. අක්ෂි ආබාධයකට ඉඩකඩද පවතී. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද?
කුම්භ ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රීය ලග්නයේ ගුරුද සිව්වැන්නේ රාහුද දසවැන්නේ කුජ සහ කේතුද 11 වැන්නේ රවි සඳු සහ සිකුරුද 12 වැන්නේ බුධ සහ ශනිද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය පසුගිය දිනවලදී පැවති ගැටලු පැටලී වලට විසඳුම් ලැබේ මිල මුදල් සම්බන්ධ බලාපොරොත්තු තිබුණේ නම් ඒවා ඉටු කරගත හැකි තම වැඩ කටයුතු සාර්ථක ලෙස ඉටු කර ගැනීමට පවුලේ අයගෙන් උදව් උපකාර හිමිවන බව පෙන්눔 කරයි කලා කටයුතු වල නිරතව සිටින අයට සුබයි තම නිර්මාණ එළි දැක්වීමේ බලාපොරොත්තුෙන් සිටියේ නම් ඒ පිළිබඳ සුබ ආරංචි ලැබෙන දවසේ රැකියා ස්ථානය තුල වැඩ කටයුතු කිරීමේදී අනවශ්‍ය ගැටලු පැටලිලි වලට මැදිහත් වීමට ඉඩ කඩ පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ විශේෂ ලිපි ලේඛන අස්ථානගත විය හැකි කාලයක් බැවින් ඒවා ප්‍රවේශම් කර තබා ගැනීමට උනන්දු විය යුතුයි. පපුවේ ආබාධ ඉස්මතු විය හැකි කාලයකි. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? මීන ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ තුන්වැන්නේ රාහුද නවවැන්නේ කුජ සහ කේතුද දසවැන්නේ රවි සඳු සහ සිකුරුද 11වැන්නේ බුධ සහ ශනිද 12වැන්නේ ගුරුද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය පුණ්‍ය කටයුත්තක් හෝ වන්දනා ගමනකට ඉඩ කඩ පවති නව රැකියා බලාපොරොත්තුෙන් සිටින අය ඊට අදාළ යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇත පෞලේ වැඩි හිටියයිගේ වැඩ කටයුතු වෙනුවෙන් ඔබේ කාලය වෙන් කරන්නට සිදුවේ. උසස් වූ අවතර ඉගෙනීම්වල නිරතව සිටින අයට සුබ කාලයකි. ඒ සඳහා යොමු වීමටද යහපත් වේ. මංගල යෝග ක්‍රියාත්මක වන කාලයක් බැවින් තරුණ තරුණියන් අතර නව ප්‍රේම සබඳතා ඇතිවීම විවාහ යෝජනා ස්ථිර වීම ආදිය දැකිය හැකි. ගේදොර හිඩකඩම් ආදී දේපල සම්බන්ධව ගැටලුවක් පවතී නම් එය නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාවන බව පෙන්눔 කරයි. පියාගේ ශරීර සනීපය දුර්වල විය හැකි කාලයක් බැවින් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඔබටද ධනහිස ප්‍රමුඛ පහදාශ්‍රිත අමාරුකම් මිස්මතු වීමේ ප්‍රවණතාවයක් පවතී.